අයබුවන් සෝදැසනක් වේවා, සුවපත් වේවා, සුබෝ වේවා, සුබෝ වේවා. මුලින්ම තමන්ව අඳුරගන්න පුළුවන් නම් පස්සේ මුළු ලෝකෙම අඳුරගන්න පුළුවන් කියලා සොක්‍රටිස් කියලා තියෙනවා. ඒ නිසා දැන් මේ වෙලාවේ අපි අපිවම අඳුරගෙන තියනවද නැද්ද කියලා හිතලා බලන්න ඕන කාලයක්. ජාතික තත්ත්වයන් පිළිබඳව අද දවසේදීත් පුවත්පත්වල වාර්තා කරනවා. අර රවීන්ද්‍රනාත් tagore මහත්මයා කියන වගේ මේ අහස තියා බලාගෙන ඉන්නවා හඳ පේන්නේ නැහැ කියලා ඇස් පියා ගත්තොත් තරු දකින්නත් අවස්ථාව හම්බෙන්නේ නැහැ. අවධානයෙන් අවබෝධයෙන් ගත කරන්න ඕන කාලයක් මේක. ඒකට විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. දේශපාලනික වශයෙන් ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙල හරිද වැරදිද කියලා කියනවට වඩා මොකක්ද මේ කරන වැඩපිළිවෙල කියලා හරියට හොයාගත්තොත් අපේ අනාගතය සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙවි. එහෙම නැත්නම් වැරදිම දැකදක හිටියොත් මොකක්ද කරන්න සිද්ධ වෙන්නේ. මේක දෙපැත්තක් තියෙනවා. අද පුවත්පත්වල තොරතුරු ගත්තට පස්සේ ඒ පිළිබඳව පුවත් කතුවරුන් හොඳට විවරණය කරලා දීලා තිනවා. අපිට පුළුවන් වෙයි අද දවසේදීත් මේ තොරතුරු අරගෙන එන්න. දිනුෂ කුඩාගොඩගේ ඉන්නවා මාත් එක්ක. බුද්ධික කිව්වාගේ තමන්ව තේරුම් ගන්න එක තමයි අමාරුම වැඩේ. තමන්ට තියෙන ලොකුම අභියෝගයත් තමන්ම තමයි. ඊට හඳ ග්‍රහ තාරකා මේ සියල්ලටම වඩා අභියෝගය තමන්ම තමයි. තමන්ම හරියට තේරුම් ගත්තොත් වැඩේ ගොඩ. ඊට හඳ තාරකා ගැනත් බුද්ධික කියපු නිසා sannivedana චන්ද්‍රිකා පිළිබඳ සංකල්පය ලෝකයට කියපු ආචාර්ය ආතරසි ක්ලාක් ඉපත ලැබුවේ අද වගේ දවසක 1917 අවුරුද්දේ අද වගේ දවසක තමයි උපත ලබන්නේ. ඒ අනුව ගත්තාම 104 වන ජන්මදිනය. sannivedana චන්ද්‍රිකා පිළිබඳ සංකල්පය නිසා තමයි අද අපි මෙතරම් ශීඝ්‍ර සහ මෙතරම් ෂණික තොරතුරු sannivedana ජාලයක් සහිත පුද්ගලයන් බවට පත් වෙලා තියෙන මේ ජංගම දුරකථනයද එහා මෙහා යෑම්ද මේ සියල්ලට මූලික වෙන සංකල්පය sannivedana චන්ද්‍රිකා පිළිබඳ සංකල්පය. 1942 දී තමයි වයලස් වර්ල්ඩ් සංග්‍රහවට ආතරසි ක්ලාක් මහත්මයා කියන්නේ මේ ලෝකයට වඩා එහායි චන්ද්‍රිකා 3ක් අක්ෂගත කරොත් ඕනම තැනකට තප්පර 6ක් ඇතුළත sannivedanaya කරන්න පුළුවන් නැත්නම් කතා බහ කරන්න පුළුවන් කියලා. ඒ දවස්වල නම් සමහර කවුරුත් හිතුවේ නැහැ ඒක විහිළු කළා. මේක විහිළුවක් වෙන්නේ නැති කියලා. නමුත් අද වෙනකොට සියලුම දෙනා කතා කරන්නේ ඒ ගැන. 104 වන ජන්මදිනය. 104 වන ජන්මදිනය. එතකොට බුද්ධික එතුම උපත ලබන්නේ බ්‍රිතාන්‍යයේදී. බ්‍රිතාන්‍යයේ සමර්සෙට් වලදී. සමර්සෙට් වල උපත ලබනවනේ. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට යනවා, ඊළඟට ලංකාවට යනවා. ඔහුගේ ප්‍රධානම කැමැත්ත තිබුණේ මේ දියට කිමිදීම. ඒ දියට කිමිදීමට තියෙන කැමැත්ත නිසා තමයි ලංකාවට මෙතරම් එතුම නැලුම් කරන්නේ. අවසානයේදී ලංකාවේ මේ සම්මානීය පුරවැසියෙක් බවට පත් වෙනවා. ලංකාවට කීර්තියක් ගේනවා. දිනුෂිල ගෙවල් පැත්තේ තමයි ජීවත් වෙන්නේ. උණවටුනේ. තවමත් ඒකේ තියෙනවා. එතකොට ආතරසි ක්ලාක් මහත්මිය උපදින්නේ සමර්සෙට් වලදී. සමර්සෙට් මෝම් කියලා හිටියා නාට්‍ය රචකයෙක් සහ කෙටි කතාකරුවෙක්. සමර්සෙට් මෝම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. හැබැයි මැරෙන්නේ පස්සේ ප්‍රංශයේදී. සමර්සෙට් මෝම් මැරෙන්නේ අද වගේ දවසක 1965 අවුරුද්ද. ඒ කියන්නේ සමර්සෙට් වලදී ආතරසි ක්ලාක් මහත්මයා උපදින්න අද වගේ දවසක, සමර්සෙට් මෝම් මැරෙන්නේ 1965 ප්‍රංශයේදී අද වගේ දවසක. සමර්සෙට් මෝම් කියලා කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික සාහිත්‍යකරුවෙක් කියලා කිව්වා. ඔහු හරි මිලියනපතියෙක්. ඒ කාලේ හැටියට ගත්තාම තාම ධනවත් ලේඛකයෙක් විදියට තමයි සැලකෙන්නේ. මොකද ඔහුගේ සමහර පොත් මිලියන 25ක් විතර වගේ පිටපත් වෙ කියලා තියෙනවා. සමස්තය ගත්තාම ඔහුගේ පොත් මිලියන 80ක්. ඒ කියන්නේ ලක්ෂ 800ක් විතර පොත් පිටපත් විකිණලා තියෙනවා. ඒ සමර්සෙට් මෝම්. ඉර හඳ තරු ගැන බලන්න කලින් රට තොට ගැන බලන්න වෙනවානේ. ඒ නිසා අපි පිටු පෙරළමු අද දවසේ ජාතික පත්පත්වල ප්‍රධාන සිරස්සල් මොනවාද කියලා බලන්නත් එක්ක. අද දිවයින පුවත්පතෙන් ආරම්භ කරන්නම්. ගෘහස්ත ග්‍රෑස් සංස්කෘතියේ ප්‍රමිතිය තවම නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. ගෘහස්ත ග්‍රෑස් සංස්කෘතියේ ප්‍රමිතිය තවම නැහැ. සංයුතිය හදන්න සාකච්ඡා කරනවා ලිට්‍රෝ සමාගම අභියාචනාධිකරණයට කියයි. දිවුරුම් ප්‍රකාශ මගින් කරුණු තහවුරු කරන්න අභියාචනාධිකරණය දැනුම් දීලා තියෙනවා. ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ගෑස් සිලින්ඩරයක් ගෙදර යවනකොට බෝම්බයක් ගෙදර ගියනවා කියලා තමයි ජනතාව හිතන් ඉන්නේ. මේ පිළිබඳව ඉතාමත් මික්මනින් කටයුතු කළ යුතුයි. ඒ අභිනායක තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිවයින පුවත්පතට. ගෘහස්ත ගෑස් සිලින්ඩරවල අඩංගු විය යුතු සංයුතිය පිළිබඳව නිශ්චිත ප්‍රමිතියක් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් මේ දක්වා නිකුත් කර නැතයි ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හරිෂ අමරසේකර මහතා ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්නා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ගෑස් කතාව හරියට කරේ නැත්නම් අපි දන්නවා ඊයේ දවසේදී වාර්තා වුණා ආපු ගෑස් නැවක් අපේ ප්‍රමිතිකාරයන්ශී විසින් අපව හරවලා යවන්න තීරණය කරලා තියෙනවා. තාම යවුවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ ගෑස් වල සංයුතිය ගැළපෙන්නේ නැහැ කියන එකට තීන්දුව දීලා තිනවා. ආණ්ඩුව විදියට කොයි වෙලාවකවත් වැරදි දෙයක් රට ඇතුළට එන්නට කැමැත්ත පළ කරන්නේ නැහැ. නැත්නම් අවස්ථාව ලබා දෙන්නේ නැහැ. මේ පිළිබඳව තමයි අද දිවයින පුවත්පත සඳහන් කර තිනවා උන්ගේ මුල් පුවතේ. ඊයේ අභියාචනාධිකරණයට ලිට්‍රෝ ගෑස් සමාගම පොරොන්දුනා වන්දිත් ගෙවනවා ප්‍රමිතියත් රකින්නවා කියලා. හැබැයි ආපු නැව් දෙකම තවම මූදේ මුතුරාජවල ගෑස් පිරවීම නවතී. වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්සලය සරත් ධර්මසේන විසින්. ලිට්‍රෝ සමාගම ආනයනය කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 7200ක් ගොඩබෑමට අවසර නොදීම නිසා මුතුරාජවල ගෑස් පිරවුම් මධ්‍යස්ථානයේ සිලින්ඩර වලට ගෑස් පිරවීම දින 4ක කාලයක් ඉස්සේ නතර වෙලා තියෙනවා. නියමයි වැඩේ මොකද නත්තලට සතියක් විතර වගේ තියෙන්නේ අලුත් අවුරුද්දට සති දෙකක් විතර වගේ තියෙන්නේ. කොහොම වුණත් මර්කැප්ටන් ගෑස් වලට මිශ්‍ර කිරීම ගොඩබෑමේදී පවා සිදු කරන්න පුළුවන් කියලා තමයි ලිට්‍රෝ ගෑස් සමාගම කියන්නේ. ලිට්‍රෝ ගෑස් සමාගමේ මුතුරාජවල පිරුම් මධ්‍යස්ථානයේ විශාල ප්‍රමාණයේ සිලින්ඩර 4න් 2ක් මේ වන විට මුද්‍රා තබා තිබෙනවා. එම සිලින්ඩරවල ප්‍රමිතියෙන් තොර ගෑස් තිබෙන බවට චෝදනා එල්ල වීම නිසා මුද්‍රා තැබූ බව තමයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කර සිටින්නේ. මේ අතර ප්‍රමිතිකාරංශයේ ප්‍රමිතීන්ට අනුකූලව ගෑස් සිලින්ඩර බෙදා හරින බවට ලිට්‍රෝ සමාගම ඊ අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ගෘහස්ස ගෑස් සිලින්ඩරවල අන්තර්ගත ගෑස් වල සංයුතය දක්වන ස්ටිකරයක් සිලින්ඩරේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම එකඟතාව පළ කරන බව සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහත්මයා අධිකරණයේ වෙත දැනුම් දුන්නා. ඒක තමයි ලිඛිතව දන්වන්න කියලා කිව්වේ. කොමුණත් ගෑස් සිලින්ඩරයක තිබිය යුතු සංයුතය ගැන සාකච්ඡා කර ළඟදීම තීරණයක් ප්‍රකාශයට පත් කරන බව තමයි මේ අතරේ පාරිභෝගික අධිකාරිය ශ්‍රී ලංකා ප්‍රමිතිකාරංශය සමග බඳුළු ගුණවර්ධන ලසන්ත අලගේවන කියන වගකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සා ජමිල් මහත්මිය ඊයේ අභියාචනාධිකරණයේ හැමිය ප්‍රකාශ කර සිටියේ. අද පුවත්පතේ ප්‍රධාන පුවත් 3ක් සඳහන් වෙනවා. එකක් පාසල් සිසුවෙක් අපයෝජන කර චීවල ජාරියා වසර 21ක් සිරගෙට. පාසල් සිසුවෙක් අපයෝජන කර චීවර ධාරියා වසර 21ක් සිරගෙට. වැරදි නම් කවුරු වැරද්ද කරත් දඬුවම් විදිය යුතුමයි. මේක චීවර ධාරියෙක් වුණාම දෙපැත්තකින් දඬුවම් විඳින්න වෙනවා. නීතිමය පැත්තෙන් මෙහෙමයි. ඒ වගේම සමාජයෙන් දඬුවම් විඳින්න කාරණාව දෙවෙනි කාරණාව අපාය ගිහිල්ලා දඬුවම් විඳින්න වෙන එකත් එක්ක ගත්තට පස්සේ ඉතාමත්ම බරපතලයි. ඒ අතරතුරේදී තියෙනවා පළාත් පාලන මැතිවරණයේ වසරකින් කල් දමයි කියලා. එයත් මම සඳහන් කරන්නම්. එස් කරුණාරත්න වාර්තා කරනවා පළාත් පාලන මැතිවරණයේ වසරකින් කල් දමීමට රජය තීරණය කරලා තියෙනවා. ඒ අනුව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා විසින් තමයි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ. පසුගිය සතියේ කැබිනට් පත්‍රය ඉදිරිපත් කරත් පසුගිය සමුදා පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන නැහැ. ඒක ඉස්සරහදී කතා කරමු කියලා කතා කරලා තිනවා. 2017 වසරේ පෙබරවාරි මාසේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට තීරීපත් වූ සභිකයන්ගේ දූර කාලය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් අවසන් වෙනවා. ඒක පළාත් පාලන මැතිවරණය කල් දැවීමට විශේෂ මැතිවරණයට තියෙන බලය තේරුම් අරගෙන ඒ බලයත් එක්ක කටයුතු කරමින් වසරකින් කල් දැවීමට ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා යෝජනාවක් අරගෙන අවිලා තිනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඔය බුද්ධික කිව්වේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්සලයට වාර්තා කරන පුවත අජන්ත කුමාරාගලකටයි වාර්තා කරන්නේ. ඔන්න පුංචි ඡන්දේ වසරකින් කල් දායි කියලා කැබිනට් පත්‍රිකාවේ වෙලා තිනවා. හැබැයි සාකච්ඡාවට ගත්තේ නැහැ. අගමැතිතුමා ජනාධිපතිතුමා එක්ක කතා කරලා තීරණය කරනවා කියලා තමයි වාර්තා කරන්නේ. මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්සලයට යනවා. මේක හරිය ප්‍රවේශමෙන් වාර්තා කරන්න ඕනේ පුවතක්. එකක් තමයි දැන් මේ සිද්ධියේ පාර්ශව දෙකක් ඉන්නවා. එක පාර්ශවයක් මේ තවම අතුරුදන් වුණාය කියලා කියන වෙනත තවම හොයාගත්ත නැති මේ තරුණිය පාසල් සිසුවියගේ පාර්ශවය. කවුද මේ ඒ පවුලේ තව ඉන්නවද? ඊට පස්සේ මේක දැලි ගයන්න ලෑස්ති වෙන නිසා හරි ප්‍රවේශමෙන් වාර්තා කරන්න ඕන කාරණාවක්. මහනුවර කේල් සුරවීරයි අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන්නේ. මහනුවර බාලිකාවක සිසුවියක් අතුරුදන් කළු පාලමෙන් පැන්න බය නිසා කිව්වේ නෑ පෙම්වතා පාපෝච්චාරණය කරයි කියලා. අද මව්බිම් පුවත්පත මේ වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්සලේ විදියට. ජාතික පුවත්පත් බොහොමයක ප්‍රධාන සිරස්සල අතරේ වාර්තා වෙච්ච පුවතක්. පහුගිය 9 වෙනිදා පසුරු 2:30ට පමණ දැරියගේ පියා බැඩ්මින්ටන් පුහුණුව සඳහා මෝටර රථයෙන් කැඳවාගෙන විත් පාසලට ඇරලවපු දර්ශන සහ පියා පිටත් වෙනවත් එක්කම ඇය පාසලෙන් පිටතට පැමිණෙන දර්ශන ඇති CCTV දර්ශන කැමරාවල සටහන් තිබෙන බව සඳහන් කර සිටින්නේ. මෙලෙස පාසලෙන් පිටතට පැමිණි සිසුවිය තමන් හමුවීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාබදව පිහිටි කළුපාලම අසලට පැමිණි බවත්. එෙහිදී තම දුරකථනයෙන් වෙනත් තරුණියකට යවන ලද කිටිපණුවට කිහිපයක් දැක ඇති ඇය පාලමෙන් ගඟට පැන්න බවත් තරුණයා පොලිසියට පවසා තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කළ තරුණයා 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. තැන්නේ කුඹුරේ පදිංචි 15 වෙනිදා තරුණිය පේරාදෙණිය කළුපාලම පාසලෙන් මහවැලි ගඟට පැන්න බවත් ඒ හේතුවෙන් බියට පත්ව සිද්ධිය කිසිවෙකුටත් නොකිය තමන් ගෙදරට වෙලා හිටි බවත් අත්අඩංගුවට පත් තරුණයා කියනවා. මේ තරුණිය අවුරුදු 15යි කියලා කියන්නේ මේ තරුණයා අවුරුදු 20යි කියලා කියනවා. මේ ප්‍රවෘත්තිය කියන්න කාරණා කීපයක් බලපෑවා. එකක් තමයි ඒක මෞබිම්පත්පතේ ප්‍රධාන සිරස්සලේ අනිත් එක තමයි මේ වගේ සුළු සිද්ධි මුල් කරගෙන ජීවිතය නැති කර ගැනීම කිසි විටක අනුමත කරන්න බෑ. සිවිදින්න සා ගැනීම සායකට තැත් කිරීම වරදක් අපරාධ වරදක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවිතයේ ප්‍රශ්න ඕන තරම් එනවා. හැබැයි විසඳ ගන්න ක්‍රම තියෙනවා. දෙවෙනි එක තමයි කළු පාලමෙන් පැන්න බිය නිසා කිව්වේ නෑ කියලා. මේවා හංගගෙන ඉන්නත් බෑ. ඒ වගේම තමයි පාසලට එක්කනවා තාත්තා ඊළඟට CCTV කැමරා වලින් පේනවා ටික වෙලාවකින් ආයි එළියට එනවා. මේ පාසල් ප්‍රේමය කියන එක අමුතු දෙයක් නෙවෙයි, අහඹයක් නෙවෙයි. හැබැයි පාසල් ප්‍රේමය අත්විඳින හැමෝමත් හරි ප්‍රවේසම් වෙන්න වෙනවා. ඒ වගේම පාසල් ප්‍රේමය ලෝකෙ තියෙනවා කියලා දන්න වැඩිහිටියොත් හරි ප්‍රවේසම් වෙනවා. අන්න ඒ නිසයි මේ සිද්ධිය විශේෂයෙන්ම සඳහන් කරේ මහනුවර බාලිකාවක සිසුවියක අතුරුදන් කියලා. මව්බිම් පුවත්පත මේ සිරස්සලේ වාර්තා කර විබුද්ධික කාගෙද කින්දමන්ද කියලා නැතුව ඒ තොරතුරු වාර්තා කිරීම ප්‍රශස්තයි. දිනවෙන පුවත්පත වාර්තා කරනවා මාස 12ට කුඩු කෝටි 12260ක මුහුදුන් ඇවිත් කියලා කියනවා. කෝටි 12260ක කුඩු මුහුදෙන් ඇවිල්ලා කියලා කියනවා මාස 12ට අවුරුද්දකට මෙච්චර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. රුවන්ත කිතුල්ගස් පිටියේ මේ වාර්තාව මේ වසරේදී කළ වැටලීම් වලින් කෝටි 12260ක පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 1268ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා. මේ ගණන් කියනකොට මට නිතර මතක් වෙනවා අජිත් රෝහණ මහත්මයා දවසක් හරි කියනවා අපිට නම් සත 5කට වටින්නේ නැහැ, බලු වටින්නේ නැහැ කියලා. හැබැයි වටිනාකම සඳහන් කරන්න ඕනේ. දැන් මේක විකිනනට කොච්චර වටිනාකමක් තියනවද කියන එකයි එහි බරපතලකමයි කියන්නේ. කෝටි 12260ක කුඩු මුහුදෙන් ඇවිල්ලා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්ත දේවල් සමයි කියන්නේ. නාවික හමුදා බුද්ධ්‍යංශය සහ අනිකුත් බුද්ධ සේවාව එක්ව ගැඹුරු මුහුදේ කළ විශේෂ මෙහෙයුම් මගින් මත්කුඩු තොග අත්අඩංගුවට අරගෙන තිනවා. මේ අනුව අගෝස්තු 30 වෙනිදා හෙරොයින් මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290යි ග්‍රෑම් 200ක්, සැප්තැම්බර් 4 වෙනිදා කිලෝග්‍රෑම් 336යි ග්‍රෑම් 300ක්, සැප්තැම්බර් 10 වෙනිදා කිලෝග්‍රෑම් 170යි. අර පාම් පිටි කියනවා වගේ පාන් හදන්න හොඳයි. මේ සියල්ල විනාශයටපත් කරනවා. ඒ වගේම තමයි අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා කියන එක සඳහන් කරලා තිනවා දිනවෙන පුවත්පත මුල් පුවතට. ඔය තමයි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්සල. බූස්ටරේ ගහගත්තාම ටීවී එක පැහැදිලි වෙනවා. පත්තරමේන්තුව හොඳට බලන්න පුළුවන් බූස්ටරේ ගහගත්තොත්. ඒ තරක් නෙවෙයි නිරෝගීව ජීවත් වෙන්න සහ ඉදිරි කාලයේදී විශේෂයෙන්ම මේ උත්සව කාලයේදී ප්‍රවේශමෙන් ඉන්න බූස්ටරේ ගහගන්න එක අත්‍යවශ්‍යයි. ඒක වටිනවා. සාප්පු සභාර යනකොට හරි ප්‍රවේශම් වෙන්න කියලා තමයි පත්තරවල කියලා තියෙන්නේ. 20ට වැඩි ඕන කෙනෙකුට බූස්ටර් එන්නත් ගන්න පුළුවන්. දැන් ලංකාවේ හැමතැනම වගේ තියෙනවා. විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ තැන් කිහිපයක තියෙනවා. මේ අතරතුරේදී කොවිඩ් එන්නත්කරණය පිළිබඳව දිනමෙන පුවත්පතේ තියෙන එක මම කියලම අපි විරාමයට යමු. පළවෙනි මාත්‍රාව ගත්ත පිරිස 1,59,60,281යි. මාත්‍රා දෙකම ගත්ත පිරිස 1,37,96,586යි. මාත්‍රා සමස්ත එන්නත් කරණය ගත්තොත් එහෙම 3,00,00,000යි. 3,14,06,235යි. 3,14,06,235යි. මේ වන විට ප්‍රතිකාර ලබන පිරිස 16,202යි. මරණ 14,677යි. සුව වෙලා ගිහිලා තියෙන පිරිස 5,46,103යි. මේ පිළිබඳව තමයි තොරතුරු වාර්තා කරේ අපි සිනෝෂ. ඔව් අර ආතර් සී ක්ලාක් මහත්මයාගේ සංකල්පය ඉස්සරහට ගිහලා තමයි මේ විදිහට අපි මේ ටක් ගාලා මේ විදිහට තොරතුරු හොයාගන්නේ. බුද්ධික අද උදේ වෙද්දී වර්ල්ඩෝමීටර් වෙබ් අඩවිය කියන්නේ 27,24,44,354ක් ලෝපුරා ආසාදිතව වාර්තා වෙනවා. ඊයේ දවසට විතරත් 7,02,498ක් වාර්තා වෙනවා ආසාදිතව. ඒ අතරින් 1,31,940ක් ඇමරිකාවෙන් වාර්තා වෙන්නේ. මරණ සමස්ත සංඛ්‍යාව 53,45,018 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඊයේ දවසට මරණ 7,769ක් වාර්තා වෙද්දී ලංකාවේ ඊයේ ආසාදිතයන් 772ක් වාර්තා වෙනවා. මරණ 16ක් වාර්තා වෙනවා. දැන් අද 16 වෙනිදා 15 වෙනිදා දක්වා දෙසැම්බර් මාසයේ 1 වෙනිදා සිට 15 වෙනිදා දක්වා සෞඛ්‍ය මාර්ග උපදේශ මාලාවක් නිකුත් කරලා තිබුණා. එය තවත් දවස් 15කට දීර්ඝ කළා කියන පුවත අද අරුණ පුවත්පත වාර්තා කරනවා වාර්තා කරන්නේ වරුණි පෙරමුණ තවත් දින 15කට සෞඛ්‍ය මාර්ගෝපදේශ දීර්ඝ කරයි. කොයි විදියටද බලපෑත්වෙන්නේ? මේ මාර්ගෝපදේශ වලට අනුව මංගල උත්සව සඳහා සහභාගී වේ හැකි වන්නේ 200 දෙනෙකුට පමණයි. එලිමහනේ පැවැත්වෙන උත්සවයක් සඳහා 250 දෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. උත්සව අවස්ථාවලදී මත්පැන් පානය කිරීම තහනම්. නිවසින් බැහැරට ආ යුතු වන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණයි. එසේම සිනමා ශාලා වලට 75%කට ආසන ධාරිතාවක් පමණයි පවත්වාගෙන ආ යුත්තේ. අවමංගල උත්සව සඳහා සහභාගී වෙන්න පුළුවන් 20 දෙනෙක්ට විතරයි එක අවස්ථාවකදී එක්වරකට 20කට විතරයි. ඒ වගේම වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයන්ට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එහෙම නැත්නම් ළඟම ඇති රෝහලෙන් බූස්ටර් එන්නත් ලබා ගන්න පුළුවන් කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරනවා. ඒ අනුව තවත් දින 15කට සෞඛ්‍ය රෙගුලාසි එහෙම නැත්නම් නිරෝධා නීති රීති වලට අදාළ මේ රෙගුලාසි ක්‍රියාත්මක වෙනවා. ඇයි එහෙම ක්‍රියාත්මක වෙන්න හේතුව කියලා අපි සඳහන් කළා 776ක් ඊයේ තාසාදිත්‍ය වාර්තා වෙනවා මරණ 16ක් වාර්තා වෙනවා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නහම් කියනවා පෙර නෝවිරු වේගයකින් ඔමික්‍රෝන් පැතිරෙනවා කියලා. අද මව්බිම් පුවත්පතෙන් උපුටා ගන්නවා විදේශ පුවත් අතර මේ ප්‍රකාශය. කොවිඩ් වෛරසයේ දැඩි ලෙස විකෘති වූ ඔමික්‍රෝන් ප්‍රභේදය පෙර නෝවිරු වේගයකින් ලෝ පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවන විදියට මේ ඉදිරි උත්සව කාලයේදී සහ ඉදිරි ශීත ඍතුවේදී මේ තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. දැනට මේ ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වෙන රටවල් සංඛ්‍යාව නැත්නම් ව්‍යාප්ත වෙලා තියෙන රටවල් සංඛ්‍යාව 77ක්. ඒ වගේම සහන් වික්‍රමගේ අද අරුණ පුවත්පතට වාර්තා කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියන කතාවක්. ඒ තමයි ඔමික්‍රෝන් පාලනයට ලෝකේ රටවල් අරගෙන තියෙන පිළිවෙත් පිළිබඳව එහෙම නැත්නම් ඒ අරගෙන පියවර පිළිබඳව ප්‍රමාණවත් සැලකිල්ලක් ඕන් දක්වලා නැහැ. ඒක ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්නේ කනස්සල්ලෙන් කියලා. අප මේ ප්‍රභේදය ගැන අව탁සේරුවකින් පසුවන බව මේ වෙන විට අපට අවබෝධ වෙලා තියෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතල ලෙස රෝග ලක්ෂණ ඇති නොකරන්නක් වුණත් ආසාදිතයන් සංඛ්‍යාව අධික ලෙස වැඩිවීම නිසි සූදානමකින් තොර සෞඛ්‍ය පද්ධති මත දැඩි පීඩනයක් එල්ල කරනු ඇතයි කියලා තමයි ඔහු සඳහන් කර සිටින්නේ. ඒ වගේම දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්ෆෝසාට මේක අර මයිල්ඩ් වර්ෂන් එකක් එච්චර තදබල රෝග ලක්ෂණ නැති එකක් වාර්තා වෙනවා කියලා කියනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානිය කියන තවත් කාරණාවක් තමයි ලෝකයේ එන්නත්කරණය තුල පවතින විෂමතාව ඊටාම බරපතලයි. ඇතැම් රටවල් මේ වන විට තුන්වන මාත්‍රාවක් ලබා දීමත් ආරම්භ කළා තියෙනවා. හැබැයි ගොඩක් රටවල් වලට දෙවන මාත්‍රාව ලබාගෙන තියෙනෙත් රටේ ජනගහනයෙන් 102කට අඩු ප්‍රතිශතයක්. එන්නත්කරණය අඩු රටවල වෛරසය පැතිරීමට ඉඩකඩ වැඩි. බුද්ධිකට දේශපාලනයක් තියෙනවා මටත් දේශපාලනයක් තියෙනවා පත්තරයක් කියන හැම කෙනෙක්ටම දේශපාලනයක් තියෙනවා. දැන් මෙන්න මේ කාරණාව දේශපාලනිකව කතා කරනට වඩා මේක මේ ඇත්ත කතා කළම ලෝකේ තත්ත්වය මේකයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පාර කරනවා එන්නත් කරන වැඩපිළිවෙල ලෝකයේ ගත්තම සමස්තයක් විදිහට ගත්තම අසාර්ථකයි. ලෝකේ බොහෝ රටවල් වල ජනගහනයෙන් 2%කටවත් එන්නත ලැබිලා නැහැ. එතකොට ලංකාවේ අපිට ආපු ප්‍රධානතම අභියෝගය තමයි ප්‍රධාන සතුර තමයි කොවිඩ් 2019 පස්සේ ආපු ලොකුම සතුරා. ඒක ලෝකෙටම එහෙමයි. ඒතර මේ සතුරා පාලනය කරලා තිනවා මර්ධනය කරලා තිනවා. ඒ නිසා තමයි ලංකාවේ මේ වෙනකොට බූස්ටර් එන්නත් ලබා දෙමින් යන්නේ. මේක ලේසි පාසුවෙන් කරපු කටයුත්තක් නෙවෙයි. හෙට අපිට දෙන්නකො අච්චරක් මෙච්චරක් දෙන්න කියපුව කමනින් අනිද්ද උදේට මේක ආවේ නැහැ. ලොකු තරගයක් තිබුණා. පෞද්ගලික මට්ටමින් රාජ්‍ය නායකයාට මෙදිහත් වෙන්න සිද්ධ වුණා. ඊළඟට ඒ නිසා තමයි ලැබුණේ සල්ලි නොතිබිච්ච වෙලාවක තමයි මේවට ප්‍රමුඛතාව සැලකලා ඉතුරු සියල්ල අමතක කරලා මේ එන්නත්කරණය සඳහා මුදල් වෙන් කරන්නේ. ඊළඟට එන්නත ගෙනාවායින් පස්සේ සෞඛ්‍ය වෘත්තීය සමිති සමහර ඒවා වැඩවර්ජන කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී හමුදාපතිතුමා තමයි මහා පරිමාණයෙන් මේ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ. ඊළඟට එන්නත ලබා දෙන්න ඔක්කොම සූදානම් කරලා තියෙද්දි බොරු මත පැතිරෙවුවා මේක හරියන්නේ නැහැ මේ අපේ මේ මොකද ලැබ් රැට්ස්ලා කරන්න යනවා කියලා. මේ සියල්ල එක ගත්තම ලංකාව මේ තත්ත්වය සාර්ථකයි කියලා කියන්නේ ඒකයි. එතකොට ආර්ථිකයේ හිතන ඩොලර් එක වැඩි කරන්නේ කොහොමද කියලා අපි වාද කරනවා. හැබැයි මේ පළවෙනි පියවරේ සාර්ථකත්වයේ මත තමයි ඉතිරි සියල්ල තීරණය වෙන්නේ. ලෝකේ ඉතිරි රටවල් වලට නැගිටින්න බැරි වෙලා තියෙන එකයි. දැන් සමාලාට සංසන්දනය කරනවා මේ කොවිඩ් එකත් එක්ක කොහොමද ඉතිරි රටවල් වල ජාතික ආර්ථිකය වැඩි වෙලා තියෙන තලදේශීය නිෂ්පාදිතය වැඩි වෙලා තියෙන අපේ අඩු වෙලා කියලා. හැබැයි අපේ ආර්ථිකයේ ස්වරූපය තේරුම් ගන්න ඕනේ. අපි සේවා සපයන ආර්ථිකයක් විදිහට තිබුණේ. අපිට විදේශ විනිමය ලැබුණේ කොයි විදිහටද? ඊළඟට අවුරුදු 5ක කාලයක් තිස්සේ ආර්ථිකයේ මොන වගේ තත්ත්වයක්ද ඇති වෙලා තිබුණේ? ඒවා සංසන්දනය කරලා ඕනේ කතා කරන්න. එහෙම නැතුව තවදුරටත් මේ කතා කරන එකෙන් වාද කරන එකෙන් වෙන්නේ තියෙන මිනිස්සුන්ගේ ජවය අපේක්ෂා බංගත්වයට පත්වීම. අවුරුදු 2ක් තිස්සේ මේ රටට ලැබෙන්න තිබුණු ඩොලර් බිලියන 5ව 2ක් නැති වෙලා තියෙන කියන සංචාරක කර්මාන්තේ සම්පූර්ණයෙන්ම නැහිටලා තිබුණා. ඒ වගේම තමයි විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම තාමත්ම අවම තත්ත්වයකට පත් වුණා. මේ වෙන විට විදේශ ශ්‍රමිකයන් විදියට දැනට 1,03,000කට වැඩි ප්‍රමාණයක් අන්තිම කාලෙදී ලංකාවෙන් ගිහිල්ලා තිනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ආදායම අපිට ලැබෙනවා. ඒ වගේම තමයි අලුතින් මේ බූස්ටර් එන්නත් සම්බන්ධයෙන් කතා බහ කරපු නිසා සංචාරකයන් ලංකාවට එනවා නම් ඔවුන්ටත් ඔවුන්ගේ සෞඛ්‍යමය ලියවිල්ලත් අරගෙන ලංකාවට එන්න කියන කාරණාවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ විදිහට දැනුම් දීලා තිනවා සංචාරක අමාත්‍යාංශයට. මේ අතරතුරේදී බූස්ටරේ මාස 6කින් කියලා පුවතක් වාර්තා කරනවා. අද පුවත්පත බූස්ටරේ මාස 6කින් නිදර්ශන වික්‍රමසිංහ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු කොවිඩ් වෛරසය ආසාදනය වූයේ නම් ඉන්න මාස 6කට පසු බූස්ටර් එන්නත ලබාගත යුතු බව වසංගත රෝග විද්‍යාංශයේ ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කරපු කතාව අද පුවත්පත වාර්තා කරනවා. කුමන වර්ගයේ කොවිඩ් මර්ධන එන්නතක් ලබා තිබුණද ඕනෑම පුද්ගලයෙකුට එම එන්නතින් ලැබෙන ශරීර ප්‍රතිශක්තිකරණය කාලය සමග හීනවන බැවින් බූස්ටර් මාර්තාව ලබා ගැනීම අනිවාර්යම සිදු කළ යුතු බව එතුමා ප්‍රකාශ කරලා තිනවා. සමිත ගිනිගේ මහතාගේ ප්‍රකාශය අද පුවත්පත වාර්තා කරලා තිනවා. කොහොම හරි බූස්ටර් එන්නත ලබා ගන්න. ඔව්. අද 16 වෙනිදා දවස ආරම්භ වෙලා පැය 6:25ක් ගත වෙලා ඉවරයි. එතකොට සෑම පැය 24කටම වරක් ළමා අපචාර 32ක් මේ රටේ සිද්ධ වෙනවා කියලා ඇමති දළදා සලහ පෙරමාත්මය කරන ප්‍රකාශය අද වාර්තා කරන උෂා රත්නකාර සහ නිර්මාණී තිලකසිරි. සෑම පැය 24කටම ළමා අපචාර 32ක් ඇමති දළස් කියයි. මෙරට දිනකට ළමා අපචාර සිද්ධීන් 32ක් පමණ සිදු වන බව ජනමාධ්‍ය ඇමති දළදා සලහ පෙරම ඊයේ අනාවරණ කළා කියලා සඳහන් කරද්දී ඊළඟට ඒ ළමා අපචාර සම්බන්ධයෙන් ඊළඟට හදිස්සි අනතුරු මහමග අනතුරු වැඩිපුරම සිද්ධ වෙන කාල සීමාව තමයි මේ උදා වෙන්නේ. සිංහල අලුත් අවුරුදු සමය සහ නත්තල් සහ නව අවුරුදු සමය තමයි රිය අනතුරු වැඩිපුරම වෙන්න පුළුවන් කාල සීමාව. ඒ කියන්නේ මේ මාසේ 20 විතර ඉඳලා තමයි මේ මාරක අනතුරු කාලය වැඩි කියලා ඒ දවස්වල අධිත්‍රෝණ මහත්මිය කතා කරාම එතුමා කියනවා. දැන් මේ 16 වෙනිදා වෙද්දිම වාර්තා වෙන අනතුරු සිදුවීම් පිළිබඳව කේදනීය පුවත් පිළිබඳව මව්බිම් පුවත්පත වාර්තා කරනවා. හලාවතදී අම්මෙකුයි පුතෙකුයි ගැලණිගමදී තාත්තෙකුයි දිවෙකුයි එකම දවසේ එකම වෙලාවේ එකට අවසන් ගමන් ගියේ හැටි. අනතුරු දෙකක්. හැබැයි මේ බලන්න මේකේ තියෙන කේදය. හලාවත ප්‍රසාද් පූර්ණිමාල් වාර්තා කරන්නේ එක සිද්ධියක්. ඒ අනුව හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ඉරට්ටකුලම් ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙන්නෙක් මාර්ගයෙන් යතුරුපැදිය ඉවතට පැන ගසක හැප්පීමෙන් මේ දෙදෙනා මිය ගිහිල්ලා තියෙනවා. අම්මා කෙනෙකුයි පුතෙකුයි තමයි අවුරුදු 54ක් වයස අම්මා සහ පුතා අවුරුදු 23යි. මේ අය කටාණේ ඉඳලා අනුරාධපුර ගිහිල්ලා අනුරාධපුර ලිරික් බලලා නැවත කටාණට එන අතරතුරදී තමයි මේ අනුතර වෙලා තියෙන්නේ. ඔවුන් අනුරාධපුරයේ සිට කටාණ බලා පිටත් ඇත්තේ 14 වෙනිදා දින රාත්‍රී 10ට විතර පොලිසිය විසින් අනාවරණ කරගෙන තිබෙනවා. ඒ අනුව 15 වෙනිදා අලුයම මේ අනුතර වෙන්නේ නැති බව තමයි සඳහන් කර සිටින සැකපල කරන්නේ පොලිසිය. ඒකට මෝටර් බයිසිකලෙන් ඇවිල්ලා තිනේ පාන්දර රෑ 10ට විතර තමයි ගමන පිටත් වෙලා තියෙන අනුරාධපුරෙන්. මෝටර් බයිසිකලයකින් එද්දි නිින්ද යනවා සීතල ඒ ගැන යමුතුෙන් කියන්න ඕනේ නැහැ. ඒ එක අනතුරක්. ඒක වෙන්නත් ඇත්තේ එකත් එකමාරත් අතර වගේ එකම කාලෙක. ඊළඟට කීර්ති මෙන්ඩිස් කොළඹ ජයසිංහ පණිපිටියේ හෂාන් පුෂ්පික වාර්තා කරනවා ඊළඟ අනතුර ගැන. ඒ තමයි කතරගම වන්දනාවේ ගිහිල්ලා පැමිණෙමින් තිබූ මොටර රථයක් ඊයේ අලුයම 1:30ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ගැලණිගම අතර 18.2 කිලෝමීටර් කණුව අසල මිල්ලනී ප්‍රදේශයේදී පෙරලිලා ඒ කියන්නේ දිගට ඇදිලා ගිහිල්ලා තියෙනවා වාහනය. ඇදිලා ගිහිල්ලා තුන් පාරක් විතර පෙරලිලා ගිහිල්ලා තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අවස්ථාවේදීත් වෙච්ච අනතුරෙන් පියා සහ ඒ කියන්නේ රථය පදවාගෙන ආපු පියා සහ බාල දියණිය ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. එතනම ඉතිරි අය තුවාල ලබා තිබෙනවා. මේ අනතුරු දෙකටම හේතුව අධික වේගය කියලා පොලිසිය විශ්වාස කරනවා. අධික වේගය සහ ඡායාරූපය දැක්කයින් පස්සේ පේනවා අධිවේගී මාර්ගයක වාහනේ යද්දී වාහනේ ටයර් ටික බලා ගන්න කියලා කියනවා. වාහනේ තත්ත්වය ගැන කියනවා. ඒ නිසා මේ වාහනය පාරට දාන්න පුළුවන් තත්ත්වයේ වාහනයක්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒකටත් ඉතින් නිදහසට කාරණා තියෙනවා. මේ වෙලාවේ වාහන අහස උසට වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පරණ වාහනේ හරි කොහොම හරි අලවගෙන යනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. විදියකුත් නැහැ. දැන් වැඩේ තියෙන්නේ අත්‍යවශ්‍ය ගමනකට එහෙම වාහනේ පාවිච්චි කරන එක හොඳයි. මෙහෙම දුර ගමන් යද්දී වන්දනා ගමනක් වගේ යද්දී නම් වාහනේ හොඳ මට්ටමේ තියනවාද කියලා බලලා යන එක තමයි හොඳ. මොකද මේක විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඉස්සරහට උත්සව කාලය නිසා. බුද්ධික තව එක සිද්ධියක් වාර්තා වුණා. ඒ තමයි සීනුව නාද වෙද්දිත් රේල් පාරට ටිප රටේ දමලා එපා කියද්දි කෑ ගහද්දි ටිප රටේ දැම්ම කියලා මුරකරු කියනවා. අද මනෝජ් එදිරිසිංහ මීරිගම ඉඳලා වාර්තා කරන මීරිගම දුම්රිය අනතුර ගැන. ඊයේ උදේ 6ට විතර තමයි මීරිගම ඉඳලා පැමිණි ගල් කැබලි පටවාගත් ටිපර් රථය මීරිගම දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කළා තියෙන්නේ. ඒ අවස්ථාවේදී දුම්රියක් පැමිණෙන බව අඟවන සීනුව නාද වෙලා තිබුණත් ටිපර් රථයේ රියදුරු ඒ බව නොතකා දුම්රිය මාර්ගය හරහා ටිපර් රථය ධාවනය කළා තිබෙනවා. ඉසි ධාවනය කිරීමේදී දුම්රිය මාර්ගයේ දෙපස ගේට්ටු වහලා තියෙන නිසා ගේට්ටු දෙක අතර මේ වාහනේ නතර වෙලා තියෙනවා. එතකොට 4:50ට රඹුක්කන ඉඳලා කොළඹ කොටුව දක්වා ධාවන වූ බලවේග කට්ටලය ශීඝ්‍රගාමී දුම්රියේ ගැටිලා තමයි මේ අනුතර සිද්ධ වෙලා තියෙන්නේ. මේ අනුතරෙන් සිදු වෙච්ච අලාභහානිය මෙතෙක් තක්සේරු කරලා නැහැ කියලා කියනවා. කොමුණත් රියදුරු ටිපර් රථයේ රියදුරු රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙනවා. හොවත් අරංගුට ගන්නවා කියලා කියනවා. මේ ටිපර් රථ මහා කරදරයක් පාරට. ඒ කියන්නේ ඔවුන්ගේ හැසිරීම. ටිපර් රථ ඒ පාරේ අනුදවිය දන්නවා. ඔවුන් විශාල වාහන නිසා ඔවුන් දන්න ඔවුන්ට අනුතර හරි අවමයි කියලා. ඒ නිසා පාරේ යන ත්‍රිවිලර්ස් එහෙම නැත්නම් මෝටර් බයිසිකල් පොඩි පොඩි වාහන ගැන තකන්නේම නැහැ. මොකද කටකොණ හිනා වෙන්නේ. අද ලංකාදීප පත්‍රයේ ඡායාරූපයක් එක පළ කරලා තියෙනවා. ප්‍රියන්තගේ බිරිඳට දරුවන්ට පරිත්‍යාග. මෙහිමයි ලංකාදීප පත්‍රයේ ඡායාරූපයක් එක පළ වෙන්නේ. ප්‍රියන්තගේ බිරිඳට දරුවන්ට පරිත්‍යාග කියලා. Pakistan සියල්කොට්හි අන්තවාදීන් පිරිසක් විසින් ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර දියවැඩන මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාට මුදල් පරිත්‍යාග ලබා දීම සහ පාසල් උපකරණ පිරිනැමීම විදේශ අමාත්‍යාංශයේදී ඊයේ සිදු කෙරුණා. එෙහිදී විජේත අමාත්‍ය ජීඑල් පීරිස් මහත්මයාත් ප්‍රියන්ත කුමාර මහත්මයාගේ බිරිඳ ඒ දරුවන් දෙදෙනා ඒ වගේම තමයි විදේශ ලේකම් මහාචාර්ය ජයනත් කොළඹගේ මහත්මයාත් මේ ඡායාරූපය ඉන්නවා කියලා සඳහන් කරනවා. අපි දැක්කා ප්‍රියන්ත කුමාරගේ සිදුවීම සිදුවෙච්ච ගමන්ම කොහොමද විදේශ අමාත්‍යාංශයේ මේ පිළිබඳව කටයුතු කරේ කියලා ඒත් එක්කම පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයාත් පාකිස්තානයේ විදේශ අමාත්‍යවරයාත් අපේ රටට කතා කරා. පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමත් එක්ක කතා කරලා තිබුණා. විදේශ අමාත්‍යවරයා ජීඑල් පීරිස් මහාචාර්යතුමත් එක්ක විදේශ අමාත්‍යතුමත් එක්ක කතා බහ කරලා තිබුණා. ඒ වෙලාවේ විදේශ අමාත්‍යාංශය ඉතාමත් ඉක්මනින් කටයුතු කරා. මොවුන්ට ලැබෙන්න තියෙන දේවල් සහ නීති අනුව ක්‍රියාත්මක කරන දේවල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නත් දෙරට අතර තියෙන සහයෝගයත් මේක ප්‍රශ්නයක් ඇති නොවි ප්‍රශ්නේ විසඳ ගන්න කොහොමද කියන එක පිළිබඳව කතා බහ කරන්න. ඊයේ දවසේදී අපි දැක්කා ඒ අම්මත් දරුවෝ දෙදෙනාටත් එන්න කියලා විදේශ අමාත්‍යාංශයේදී ලැබෙන්න තියෙන දේවල් ටික ලබා දුන්නා. මේ වෙලාවේ මතක් කරන්න කැමතියි පාකිස්තානයෙන් ලබා දෙනවා දිනෝංශ ඩොලර් ලක්ෂයක මුදලක්. ඒ සියල්කොට්හි වෙළඳ ප්‍රජාව එකතු කරලා ලබලා දෙන්නේ. ඊට අමතරව ඒ අම්මට දරුවෝ දෙදෙනාට ප්‍රියන්ත කුමාරගේ අම්මා කියලා කියන්නේ දරුවෝ දෙන්නගේ අම්මා ප්‍රියන්ත කුමාරගේ බිරිඳ ප්‍රියන්ත කුමාරගේ වැටුප හැමදාම ලැබෙන්න කටයුතු කරලා තිනවා. ජීඑල් පීරිස් මහාචාර්යතුමා අපේ විදේශ අමාත්‍යතුමා ඊයේ දවසේදී ඉල්ලා සිටියා හැම අවුරුද්දක හැම මාසෙකම 5 වෙනිදාට කලින් මේ අම්මගේ account එකට නැත්නම් ගිණුමට මුදල් බැර කරන්න කියලා පාකිස්තානයේ වැඩ බලන මහ කොමසාරිස්වරයෙක් ඉන්නේ. ඔහුත් එක්ක සාකච්ඡා කරලා දිගින් දිගටම මේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා මහාචාර්ය චාන ජයනත් මහත්මයාත් මේ සඳහා සම්බන්ධ වෙලා තිනවා. ඊට අමතරව ලංකාව රජයේ විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලක්ෂ 25ක මුදලක් විදේශ අමාත්‍යාංශයෙන් තවත් ලක්ෂ 5ක මුදලක් මේ ආදී වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ඔවුන්ට ලබා දීලා තිනවා. මේ මුදලින් තක්සේරු කරන්න බැහැ මේ තාත්තගේ වටිනකම. හැබැයි අවම වශයෙන් ගැටලුවක් සිද්ධ නොවෙන්නත් මොවුන්ගේ හානිය අවම වශයෙන් පූර්ණය කරන්න හැකියාව ලැබෙනවද කියන පිළිබඳවත් රටක් විදිහට ගත්තාම විදේශ ශ්‍රමිකයන් අපේ රටට කොයිතරම් වටිනවද ඔවුන්ව පරිස්සම් කිරීමේ යුතුයකම් මේ රටට තියෙනවා කියන එකත් මේ වෙලාවේදී මනව විදහා පානවා. බොහොම ස්තුතියි විදේශ අමාත්‍යාංශයට කියලාත් මතක් කරන්න කැමතියි. දැන් එහෙම ඒ විදිහට මැදිහත් වෙන්න පුළුවන් උනේ විධිමත් ක්‍රමයකට රටේ රස්සාවට ගියපු නිසා. ඒක නිසා විදේශ නියුක්ති කාර්යාංශය අවධාරණය කරන කාරණාවක් තමයි රට රස්සාවකට යනවා නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නිත්‍යනුකූල ක්‍රමවේදයකට යන්න. එහෙම නැතුව ගිහිල්ලා මේ විදිය අනතුරුදායක සිදුවීම් අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වුණත් මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැ. හරි සීමිතයි කියලා. කොමුණත් ගිය අවුරුද්දේ රුපියල් කෝටි 51ක පෙළපොත් වැඩිපුර ගහලා කියලා වාර්තා කරනවා නිලන්ත මදුරාවල. පසුගිය වසරට අදාළව පෙළපොත් සිසුන්ට බෙදා හැරීම අවසන් කිරීමෙන් පස්සෙත් රුපියල් 59 කෝටියකට අධික වටිනාකමකින් යුත් පොත් 4,7,68,000ක් පමණ ගබඩාවල ඉතිරිව තිබෙන බව තමයි නිලන්ත මදුරාවල වාර්තා කර සිටින්නේ. ඊළඟට නායනතරංග ගමගේ තවදුරටත් වාර්තා කරනවා අරුණ පුවත්පතට රාජ්‍ය ව්‍යාපාර සේවක විශ්‍රාම වයස 62 දක්වා ඉහළට කියලා. රාජ්‍ය ව්‍යාපාර සේවක යන්ගේ විශ්‍රාම ගැන්වීම වයසය පිළිබඳව මේ කියන්නේ මේ වන විට රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවය නියුතු වූවන් විශ්‍රාම ගන්නු ලබන්නේ අවුරුදු 57 දී. මේ නව පීවරට අනුව අයවැයෙන් ආපු නව පීවරට අනුව කිසියම් නිලධාරියෙකු වයස අවුරුදු 57 ඉක්මවා සේවයේ යෙදීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමක් ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන් එකක් ඉල්ලන්න ඕන නැහැ. අවුරුදු 62 දක්වාම වැඩ කරන්න පුළුවන්. හැබැයි අවුරුදු 57 ඉඳලා අවුරුදු 62 අතර කාලයේදී නිලධාරියාගේ අභිමතය පරිදි පත්වීම් බලධාරියාවට මාස 3කට පූර්ව දැනුම් දීමකින් යුක්තව ලියුමක් ඉදිරිපත් කළා. තමන්ට විශ්‍රාම ගන්න පුළුවන් කියලා මුදල අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහත්මයා කියනවා. 57 ඉඳලා 62 අතර කාල සීමාව තුළ කවුරු හරි වැඩ කරනවා නම් මාස 3කට කලින් ලියුම දීලා ඊට පස්සේ මාස 3කින් පස්සේ අයින් වෙන්න පුළුවන් කියන කාරණාවත් සඳහන් කරනවා. රාජ්‍ය ව්‍යාපාර සේවක විශ්‍රාම වයස පිළිබඳවයි මේ නිර්දේශය ඉදිරිපත් වෙන්නේ. ඊට පස්සේ අද වාර්තා කරනවා අරුණ පුවත්පත ඒ පුවතෙන් පස්සේ මව්බිම් පුවත්පතට යනවා. මව්බිම් පුවත්පත වාර්තා කරනවා සිසුවකට නෙලලා කට්ටිපැන්න ගුරුවරයා රිමාන්ඩ් කියලා කීර්ති මින්ඩිස් වාර්තා කරන්නේ අද මව්බිම පුවත්පතට. වාර්තා වෙන අන්තිමට වියන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන දරුවෙකුට ප්ලාස්ටික් බටයකින් ඉතා අමානුෂික ලෙස පහර දුන් බව කියන එම විදුහලෙම තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයෙක් අත්අඩංගුවටගත් බව වියන්ගොඩ පොලිසිය පවසනවා. සැකකාර ගුරුවරයා දින කිහිපයක් තිස්සේ පොලිසියට කට්ටිපැනමින් සිට ඊයේ උදෑසන නීතිඥ මාර්ගයෙන් මේ විදියට පොලිසියට ඉදිරිපත් වුණා කියලායි සඳහන් කර සිටින්නේ. ඊළඟට ලංකාදීපයත් වාර්තා කර සිටිනවා මවක් ගුරුවරයෙකුට පහරක් දුන්නා කියලා අද ලංකාදීපේ වාර්තා කරනවා ඒ පුවත. ඒ අනුව ලංකාදීපය කියන්නේ මවක් ගුරුවරයෙකුට කම්මුලට ගහලා විස්තර හොයන්න ඕනේ නෑ නේ. ඕනේ. ඒ ඇති. දිවයින පුවත්පත වාර්තා කරනවා සමිති හිතුවක්කාරයි කියලා ශීර්ෂයක් යටතේ ප්‍රධාන පුවතක්. මේ පොත කියවෙනකොට ටිකක් සංවේදී කාරණාවක් තියෙන දිනුෂා මට ඉස්කෝලේ යන කාලේ මතක් වුණා. දැන් සීසන් විතරක් තියෙන දරුවෝ අනේ මාමේ අපිට යන්න විදියක් නැහැ සීසන් එක විතර යතේ තියෙන අපිව ගෙදර ගෙනියන්න. මෙන්න මේ වගේ කතා ටිකක් ඇහෙන්න තියෙනවා. අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරනවා සමිති හිතුවක්කාරයි ප්‍රශ්නය උඩුදුවයි ආණ්ඩුව නිදි කිරයි යකඩයකා මහදවල් ජනතාව තලයි. සීසන් පමණක් අතති පාසල් දරුවෝ දුම්රිය ගේට්ටුව අසල හඬා වැටති. මගීහු නන්නත්තාරයි වියපත් මව්වරු සහ විදේශිකයන් ලතවෙති. අකිත පෙරේරා මේ වාර්තාව ඉදිරිපත් කරනවා අනුමත වැටුප් වැඩිවීම ලබා නොදීම විනය දඬුවම් පැමිණීම උසස් වීම ලබා නොදීම දුම්රිය සංවේදන පද්ධතිය පිළිබඳව ඇති කළ නව තත්ත්වයන් සහ අධිභාර මුදල් අය කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් රියදුරු සහ නියාමකයන් ඊයේ දවසේදී දවල් 12ට හදිසි දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. හවස 4ට අවසන් කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. මේ දිහි කියනවා අනේ මා මේ සීසන් එක විතරයි ළඟ තියෙන්නේ. අතේ සල්ලි නැහැ. අපිට ගෙදර යන්න කෝච්චිය වන්නකෝ. අපිට බඩගිනියයි දරුවන් හැඬුව කඳුලින් ගේට්ටුව අසල ආයාචනා කරන ලැබූ බව මරදාන දුම්රිය ස්ථාන අසලට ගියපු දෙවියන වාර්තාකරුවන්ට දකින්න ලැබිලා තියෙනවා. අනේ පුතේ මම කොළඹාවේ බෙහෙත් ගන්න නුවර ඉඳන් කෝච්චියෙන් බැහැලා පයින් යන්න තියෙනවා. එක මවක් දුක්බක් පැවසු බවත් මේ වෙලාවේ සඳහන් කරනවා. කොයිතරම් මිනිස්සුන්ට දැන් වෘත්තීමේ ක්‍රියාමාර්ග ගත්තට කමක් නැහැ. ජනතාව අසරණ කරන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ ජනතාව අසරණ වෙනවා නම් Taman දැනගන්නට ඕන Tamanගේ දරුවන්ට කොයිතරම්ද කියලා. අපි පාසල්වල කතාවෙදි මේක දැක්කා. අවුරුද්දකට යහපැත්ත කාලයක් දරුවන්ට ඔන්ලයින්ව කිසිම දෙයක් උගන්වන්නේ නැතුව ගුරුවරු කරපු දේ. මෙතනත් එහෙමයි Tamanගේ අයිතිවාසිකම් දිනා ගන්න කියලා මෙහෙම අන්තරේ හෙලන්නේ. Tamanගේම දරු පරපුර Tamanගේම අනාගතය චුට්ටක් හිතලා බලන්න. වෘත්තීය අයිතිවාසිකම් ඕන වෘත්තීය සමිති මානුෂිකද නැද්ද කියන එක පිළිබඳවත් කල්පනා කරන්න වෙනවා. එය රටට ඒ තරම් හොඳ කරතත් නැහැ. මව්බිම් පුවත්පතට යනවා වාර්තා කරන්නේ කුමුදු උපුල්ශාන්ත ලෝක උරුමයක් බවට අපේ තුන්පත් රටාපත් වුණු බව දුම්බර තුන්පත් රටාපත් වුණු බව අද වාර්තා කරනවා මව්බිම් පුවත්පත. මේ පුවත ජාතික පුවත්පත් බොහොමයක වාර්තා කර සිටියා. උඩරට ප්‍රදේශයෙන් සාම්ප්‍රදායිකව පැවැත්වෙන මෙරට ඉපැරණි කර්මාන්තයක් වන දුම්බර රටා කර්මාන්තය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පිළිගෙන තිබෙනවා. ගහන්න පුඩියා. ප්‍රංශයේ පැරිස් නුවර ඊයේ පැති සමුළුවකදී යුනෙස්කෝ සංවිධානය මේ පිළිගැනීම ලක් කර තිබෙනවා. මෙරට ඉතා පැරණි කර්මාන්තය තමයි දුම්බර රටා කර්මාන්තය ඒක ලෝක උරුමයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට ලබා දී තිබූ උපදෙස් අනුව තමයි ඒ අමාත්‍යාංශය යුනෙස්කෝ සංවිධානයෙන් මේ ඉල්ලීම කළේ. දැන් මේකේ තව අනාගත ප්‍රතිඵල තියෙනවා. ලෝක උරුමයක් විදිහට නම් කළාට පස්සේ දැනට ලෝක උරුම යුනෙස්කෝ ලෝක උරුම 8ක් ලංකාවේ ක්‍රියාත්මකයි. මේ 9 වෙනි එක වෙන්න ඕනේ. එතකොට 10 වෙන්න ඕනේ. මොකද ත්‍රිපිටකයත් එහෙම ලෝක උරුමයක් බවට ප්‍රකාශයට පත් කළා කියලත් මතකයක් තියෙනවා මේ අවුරුද්ද තුල. කොහොම හරි මේ ලෝක උරුමයන් බලන්න සංචාරකයන් එනවා. එතකොට දුම්බර ප්‍රදේශීය සංචාරක කලාපයක් බවට වර්ධනය වෙන්න මේ ලෝක උරුමයක් බවට දුම්බර රටාපත් වීම හේතුවක් වෙනවා. ඊළඟට මව්බිම් පුවත්පත වාර්තා කරන පොතක් ඒ තමයි නිට්ටඹුවේ මනෝජ් චෙදරසිංහ ඡායාරූප වාර්තා කරනවා. කීර්ති මින්ඩිස්ගේ වාර්තාව කොටදෙනියාව පොලිසිය ෆේල් පරීක්ෂණයේ CIDට දෙනවා. මොකද්ද? දරුවා දෙන්න අතුරුදන් වෙලා දවස් 23ක් වෙනවා. තවම කොටදෙනියාව පොලිසියට මේ දරුවා දෙන්න හොයාගන්න බැරි වුණා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියනවා ඒක නිසා මේ පරීක්ෂණ CID එකට දෙනවා කියලා. ඥාති අයියා මලෝ දෙන්නෙක් තමයි මේ විදිහට අතුරුදන් වෙලා ඉන්නේ. තවම කොටදෙනියාව පොලිසියට හොයාගන්න බැරි වුණා කියලා කියනවා. ඊළඟට RMBK ගාස්තු ඉහළට කියලා වාර්තා කරනවා. RMBK ගාස්තු ඉහළට කියලා වාර්තා කරනවා. ක්‍රිෂාන් පතිරත් ජයසූරිය වාර්තා කර සිටින්නේ. ඒ අනුව රියදුරු බලපත්‍ර ගාස්තු, වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, රියදුරු වෛද්‍ය සහතික ගාස්තු, වාහන අංකතාඩු ගාස්තු ඇතුළු සේවා රැසක ගාස්තු මෙසේ ඉහළ දැමීමට කටයුතු දා තිබෙනවා කියලා 15%කින් වැඩි කරනවා කියලා කියන්නේ. හැබැයි ඒත් එක්කම කියන්න ඕනේ කාරණාව අවුරුදු 12ක් තිස්සේ මේ ගණන් එහා මෙහා කළා නැහැ. අවුරුදු 12කට පස්සේ තමයි මේ මිල සංශෝධනය කරන්නේ. මේ ගාස්තු සංශෝධනය කරන්න කියන එකත් අද වාර්තා කරනවා මව්බිම පුවත්පත. කිරිගොවීන් 4000කට රුපියල් කෝටි 201 මුදලක් ලබා දීලා තියෙනවා. නිර්මාණි ගුණරත්න වාර්තා කරන්නේ අද මව්බිම පුවත්පතට මේ වැඩි කරන මුදල්, ගාස්තු වැඩි කරන මුදල් කොහේටද යන්නේ කියලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ අනුව දියරකිරි නිෂ්පාදනයේ ඉලක්කය සම්පූර්ණ කරගැනීමේ පියවරක් විදිහට තමයි ලබන අවුරුද්ද තුළ කිරිගොවියන් 3000ක් තෝරාගෙන ඔවුන්ට මූල්‍ය ආධාර සහ ද්‍රව්‍ය ආධාර ලබා දීමට තවදුරටත් පියවර ගන්නවා. ඒ වගේම තරුණ කිරිගොවීන් 1000ක් දෙනා තෝරාගෙන ඔවුන් කිරිගොවි ව්‍යාපෘති යෝජනා අනුව ඔවුන්ගේ ඉදිරිපත් වෙච්ච යෝජනා අනුව රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදල් ලබා දීමටත් එම ණය මුදල් යොදාගෙන සාර්ථකව කිරිගව පාලනය කරන තරුණ කිරිගව ව්‍යවසායකයන් තෝරාගෙන ඔවුන්ට තවදුරටත් ව්‍යාපාර ප්‍රවර්ධනය කරන්න උදව් කරනවා කියලාත් වාර්තා කර සිටිනවා. ඒ අනුව මේ කිරිපිටි එනකම් බලන් ඉන්න එක වෙනස් කරන්න පුළුවන් වෙයි. විශේෂම තරුණ පිරිස මේ කිරිගොවීන් කියන වචන ගැලපෙන්නේ නැහැ කියලා සමහර විවරණ විශේෂඥයෝ කියන කොහොමුණත් මේ කර්මාන්තය සඳහා හදා ගැනීමට ආකර්ශනීය වැඩපිළිවෙලක් ආරම්භ කරනවා කියලා තමයි කියන්නේ. කිරි ගොවින් වෙන්න ඕනේ. එතකොට අර කිරි දෙන හරක්. දිනමින පොත්පත වාර්තා කරනවා. සමාවෙන්න මේ කිරි ගොවින් සහ ගවයන් ගැන කියවපු නිසා මේ කාරණාවත් කෙලියටක් ගලව. රංජන්ට ජනපති සමාවක් ඉල්ලයි කියලා පුතක් තියෙනවා. සමනිශේෂාදී වාර්තා කරන්නේ මව්බිම් පුවත්පතේ යනුව මේ IPU එහෙම නැත්නම් අන්තර් පාර්ලිමේන්තු සංගමය තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් ඉල්ලීමක් කරන්නේ මේ විදිහට ඔහුට ජනාධිපති සමාව දෙන්න කියලා. මානවික මුල්ලංඝනය කිරීම, තර්ජනය කිරීම, බිය ගැනීම, රඳවා තබා ගැනීම, අවාංශික කොන්දේසි, අසාධාරණ නඩු විභාගයකින් එකන සාධාරණ නඩු විභාගයක් නොමැති වෙයි කියලා කාරණා 9ක් ඒගොල්ලෝ කියනවලු. මේක දැන් කාටවත් අමතකයි ඇයි ඔහු හිරේ ඉන්නේ කියලා අධිකරණයට කිව්වේ කියලා. ඒ කියන්නේ අධිකරණයට ඒක රාජ්‍ය ප්‍රශ්න නෙමෙයි. හිරිහෙර කර කම්කරු නායකයන් නිහඬ කරන්න කාටවත් බෑ කියලා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශය. එතුමත් හොඳ කම්කරු නායකයෙක්, වෘත්තීය සමිති නායකයෙක් විතර වැඩ කටයුතු කරපු කෙනෙක්. ඊයේ දවසේදී මේ පිළිබඳව කතා බහ කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මන් සිය රැකියාවලින් දොට්ට දමමින් සිරිගත කොට නොයෙක් හිරිහැර කළද කම්කරු නායකයන් නිහඬ කිරීමට කිසිවෙකුටත් හැකි වූයේ නැතයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. සැබෑ කම්කරු නායකයන් සටන් කළේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නොවන බවත් අතීතයේ සිටම කම්කරු නායකයන් මෙරට නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාවය වෙනුවෙන් කැපුවේ කටයුතු කළ බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරා කියලා අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා. අල්ලිගහ මන්දිරයේදී පැවති ශ්‍රමයට අභිමන් ජනතා බුහුමන් 2021 ඇගීමේ උල්ලට එක්වීමෙන් තමයි සඳහන් කළේ. මේ සම්මාන ප්‍රදාන උත්සවයේදී කම්කරු ප්‍රජාව වෙනුවෙන් විශේෂ සේවාවක් ඉටු කළ කීර්තිමත් වෘත්ති සමිති නායකයන් 9 දෙනෙකුට විශ්‍රාමගිය නිලධාරීන් 2 දෙනෙකුත් මෙහිදී ඇගීමට ලක් වුණා කියලා තියෙනවා. වෘත්ති සමිති නායකයන් 9 දෙනෙක් සහ විශ්‍රාමගිය රාජ්‍ය නිලධාරීන් 2 දෙනෙක් මෙහිදී ඇගීමට ලක් වුණා. වෘත්ති සමිති නායකයන් වන දයාරත්න මොනිදාස ප්‍රනාන්දු, සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමය, ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, සුප්පයියා සුබබ්‍රියම් රාමනාදන් වතු සේවක සංගමය, හේම අමරතුංග පියදාස සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්තකරුවන්ගේ සංගමය, රෙන්ගසාම් පාර්ලිමේන්තු පාලනී මුත්තු සමාවෙන්න රෙන්ගසාම් පාලනී මුත්තු වතු කම්කරු කොංග්‍රසය, විජේවන්ත පද්මසිරි අමරසිංහ ලංකා වතු සේවක සංගමය, රෙන්ගයියා මැදමුරුත්තු ක්‍රිෂ්ණසාමි කෘෂිකර්ම හා වතු කම්කරු සංගමය, ආරුමුගම් මුත්තුලිංගම් එක්සත් වතු කම්කරු සංගමය, තුවාන් මන්සූර් රහිම් රසීඩීන් ලංකා කම්කරු ෆෙඩරේෂන් සහ මහත්තුරුන් කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස සේවයේ නිරතව සිටි මේ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබ සිටි මහින්ද මඩිහේවා සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ලෙස සේවයේ නිරත රාජ්‍ය සේවයෙන් වන විශ්‍රාම ලැබ සිටින ගුණසිරි වීරකෝන්. මම මේ හැමෝගෙම නම් ටික කිව්වේ මේ කම්කරු නායකයන් කොයිතරම් මෙහෙයක් කරත් සමහරක් වෙලාවක ඔවුන්ගේ නමක්වත් මාධ්‍යවල පළ වෙන්නේ නැහැ. ඉතාමත්ම හොඳ වැඩක් ඊයේ දවසේදී සිද්ධ වෙලා තියෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා විසින්. මොකද ඔවුන් තමයි වර්තමානයේ සමහරක් අය ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. ඒ කාලේ කම්කරුනායකයෙක් කියලා කිව්වොත් සමාජ සාධාරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවංකවම තියෙන අයිතිවාසිකම් වෙනුවෙන් උරදීපු කට්ටිය ඔවුන්ගේ සිහිපත් කිරීමක් තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ. ඒත් එක්කම මතක් කරන්න කැමති යුගදනවි ගිවිසුමේ දෙපාර්ශවයේම ඉන්නේ එකම සාක්ෂිකරුවෝ කියලා. දැන් ගිවිසුමේ වැරදිනේ කතා කරන්න ඕන. දැන් කියන්නේ මේ සාක්ෂිකරුවන් වැරදි එහෙම කියලා තමයි කතා කරන්නේ. කමක් නැහැ. අපි මේ වார்த்தාව ඉදිරිපත් කරනවා. නුවන් හෙට්ටිආරච්චි මේ වார்த்தාව ගෙන එන්නේ. යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුමේ ඇමරිකානු පාර්ශවය සහ ශ්‍රී ලංකාවේ පාර්ශවය වෙනුවෙන් එකම සාක්ෂිකරුවන් අත්සන් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නැති මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. රාටිගල මහතා අත්සන් කළ බවත් ඇමරිකානු සමාගම වෙනුවෙන් ඩැනියෙල් ක්‍රිස්ටෝපර් මහතා අත්සන් කර ඇති බවත් සඳහන් කරනවා. අත්සන් කළ තියෙන දෙපැත්තෙන් ඇමරිකා වෙනුවෙන් ඩැනියෙල් ක්‍රිස්ටෝපර්, ලංකා ආණ්ඩුව වෙනුවෙන් ආටිගල් මහත්තයා. ඒකින්ද ඒකේ මොකුත් වැරද්දක් නැහැ. හැබැයි සාක්ෂිකරුවන් වල කොහෙන් හරි වැරද්දක් හොයන්න ඕනනේ. හැබැයි ඒකත් ගැටලුවක් ඇති වෙලා නැහැ. සාක්ෂිකරුවන් ලෙස අත්සන් සභාව ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ උපදේශක ලෙස කටයුතු කරන ෆර්ඩිනන්ඩ්ස් මහතා බවයි. ඔහු විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පෙනී සිටිනවා කියලාත් සඳහන් කරනවා. මෙන්න මේක තමයි ගැටලුව කියලා අපි වාර්තාව ඉදිරිපත් කරා. එතුමා කිව්වා අපි ඔබට කිව්වා. හැබැයි එහෙම මේ සාක් එකම පුද්ගලයාට දෙපැත්තෙන් සාක් ඉදිරිපත් කරන්නේත් නැහැ. දැන් මගේ මගුලට අත්සන් කරද්දී බුද්ධිකට දෙපැත්තටම මගේ අත්සන් කරන්න බෑ. කොහොම හරි යුගදනවීට එරෙහි පෙත්සම සලකා බැලීම අද හෙට කියලා ලංකාදීපයේ වාර්තා කරනවා. චීන පොහොර නැවට ගෙවූ ඩොලර් ලක්ෂ 67 වන්දිය ජනතාව පිට පටවන්න එපා කියලා ජයසිරි ජයසේකර අමාත්‍යවරයා ඉල්ලීමක් කරනවා. ඒක එහෙමනම් මේ තීරණ ගත්ත අයට පටවන්න ඕනේ. ඒ අය තමයි ඒක ගෙවන්න ඕනේ කියලා. යතර නිරංජන වික්‍රමසිංහත් දිනමිනිට වාර්තා කරනවා අයවැය ක්‍රියාවට නංවනකොට ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කැස කැවූ විපක්ෂයේ සියලු උත්සාහයන් ලැත්තනම ලොක් වෙනවා කියලා ඊයේ පැවතිච්ච මාධ්‍ය සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්මයා කරපු ප්‍රකාශය වාර්තා කර සිටිනවා. අද ලැත්තනම ලොක් වෙනවා. කැස කැවුවේ මොකටද විපක්ෂයේ සියලු උත්සාහයන් ගත්තේ? ආණ්ඩුව අයවැය ක්‍රියාවට නංවන්න උත්සාහ ගනිද්දී. හැබැයි අපි මේ වැලටික් කරගෙන යනවා කියලා කියද්දී බුද්ධික හිතන්න බලන්න ඕන මිනිස්සු ඉන්නවා. හංගරා පිටියේ පැණිමාමත් එහෙම කෙනෙක්. හංගරා පිටියේ පැණිමාමලා ගැන අයවැයෙන් කොයිතරම් අවධානයක් යොමු වෙයිද කියලා අපිට බලාපොරොත්තු තියාගෙන එනකම් බලාගෙන ඉන්න වෙනවා. හෂිනි කුලතුංගගේ වාර්තා කරන අරුණ පුවත්පතට පැත්තෙන් පැත්තට කිතුල් පැණියේ රස වෙනස් වෙනවා. ඒ පැතිවල දේශගුණය නිසා වෙනස් වෙන්නේ. කිතුල් වලට තියෙන බෙහෙත් වට්ටෝරුත් දේශගුණෙත් එක්ක වෙනස් වෙනවා. මම නම් පාවිච්චි කරන්නේ ලිපේ අලු සහ ලුණු. කිතුලට නැගී අවුරුදු 5ේදී 15ේදී 1970 ගණන්වලදී කියන්නේ සත 70ට තමයි පැණි බෝතලයේ වික්කේ. අද 650යි. මලක් තලනකොට බැටිලා කොන්දත් කැඩුනා. මම තව කොච්චර කාලයක් ජීවත් වෙයිද දන්නේ නැහැ. මගේ තනියට දැන් ඉන්නේ මගේ හරකයි බල්ලයි විතරයි. බල්ලට වයස අවුරුදු 15ක්. දැන් ඌටත් කන්න ඇහෙන්නේ නැහැ. හරක මම ළඟදී අවුරුදු 8ක් මම ළඟ අවුරුදු 8ක් තිස්සේ. පැණිමාමා මේ විශේෂ වන්නේ. මේ විශේෂයෙන්ම දුක් වෙන්නේ මේ රස්සාවේ වටිනාකම තරුණ පරපුරට අවබෝධයක් නැතිකම නිසා. හරියට මේ රස්සාව කරනවා නම් මාසෙට රුපියල් 50000ක් විතර උපරිම ගාණක් හොයාගන්න පුළුවන් කියලා පැණිමාමා කියනවා හංගරපිටියේ. හංගරපිටියේ පැණිමාමා වගේ මේ විදිය ස්වයං රැකියාවන් වල නිරත වෙන අනාරක්ෂිත රැකියා කරන උදවිය ගැන කවුද බලන්නේ? පැලකට වඩින්නේ කවුද කියලා එකක් තියෙනවා බුද්ධික. තව එක කාරණාවටක් ගාලා කිව්වට කමක් නැද්ද? ඒ තමයි දැන් තරුණ ප්‍රජාව ගැන කතා කළායින් පස්සේ තරුණ ව්‍යවසායකයන් ගැන අපි කතා කරන්න ඕනේ. මෙන්න කරනවා නම් වැඩ. කෙල්ල එක්ක ගඟට පනින එක නෙවෙයි වැඩේ. මත්ස්‍ය ලෝකයේ අලුත්ම සුරතලා කියුබන් FI කියලා වසර 3ක පමණ කාලයක සිට විසුරු මත්ස්‍ය වගාවේ නිරත වෙමින් සුරතල් මසුන් පිළිබඳ විවිධ පරීක්ෂණ කරන මේලක රාජපක්ෂ කියලා තරුණයෙක් තමයි මේ අලුත් මත්ස්‍ය වර්ගයක් හොයාගන්නේ අභිජනනය කරලා. බොරැල්ල වෛද්‍ය පරීක්ෂණාගාරයේ සේවය කරන අතරතුර විවේකයට තමයි මේ වැඩේ කරන්නේ. කොහොම හරි පහුගිය අවුරුද්දේ හරියටම නත්තල් දවසේ මේ සුරතල් පැටවු බිත්තර විශාල සංඛ්‍යාවක් දැම්මා. ඒන් පැටවු 800ක් 1000ක් අතර හැදිලා තියෙනවා. මම ෆ්ලවර් හෝන් මැග්ම කියන පිරිමිසත්වයා සහ සික්ලීඩ් කියුබන් කියන ගැහැණු සත්වයා වෙන් කරලා අභිජනන ක්‍රියාවලට ලක් කරලා තමයි මේ පැටවු හැදුවේ. දැන් විදේශ රටවල් වලින් ලොකු ඉල්ලුමක් තියෙනවා. මගේ සුරතාලට ඇමරිකාව ඇතුළු විදේශ රටවල් වලින් විශාල ඉල්ලුමක් ලැබුණා කියන පොත විශේෂම කියන්නේ බුද්ධික වක්කඩේ මාළු ටික අල්ලන කාලේ ඉඳලම තියෙන ආසාව මේ විදිහට විදේශ විනිමය උපයන ව්‍යවසායකයෙක් දක්වා පත් කරන්න පුළුවන් කියන සාක්ෂිය දෙන්න ඕන නිසා. ජනපති පැමිණේ බැසිල් පිටවෙයි කියලා අද පුවත්පත වාර්තා කළ තුන ඡායාරූපයක් එක්ක සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරක නිරතව සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා රාත්‍රියේදී ලංකාවට ආවා. ඒ වගේම තවත් 5 දිනක් මේ සංචාරය සඳහා එකතු වෙලා හිටියා කියලා සඳහන් කරනවා. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ අලුයම කොටනාග ගුවන්තොටුපිටින් ඩුබායි බලා පිටස්ව ගොස් තිබෙනවා. ඔහුගේ බිරිඳද මේ ගමන සඳහා එක්ව තිබෙනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම දිනමිනි පුවත්පත වාර්තා කරනවා අලි මිනිස් ගැටුම පාලනයට කිලෝමීටර් 1500ක විදුලි වැටක් සමාරම්භක උත්සවය අද උහනදී කියලා වනජීවී රැකවරණ වනසම්පත් රාජ්‍ය අමාත්‍ය විමල විරදිසානායක මහත්මයා වගේම තමයි වනජීවී රැකවරණය වන සම්පත් අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනන්දු මහත්මයා සහ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහත්මයා මේගොල්ලගේ ඡායාරූපත් එක්ක පළ කරනවා. මිනිස්සුන් රැකගෙන අලිත් බේරා ගැනීමයි අපේ අරමුණ කියලා රාජ්‍ය අමාත්‍ය විමල විරදිසානායක මහතාගේ කතාවත් මෙතනදී සඳහන් කරලා තියෙනවා. අද ප්‍රේක්ෂා නාට්‍ය උළෙලේ ටවර් රංගහලේදී ඇන්ටිගනී පෙන්නනවා. ඊට පස්සේ එල්ෆින්ස්ටන් එකේ සිහින හොරු අරන් පෙන්නනවා. අද අරුණපත්පතත් මේ වාර්තාව ඉදිරිපත් කරන නිසා අපි උටාගත්තා ඒකෙන්. හෙට ටවර් රංගහලේදී ජගන්මා අනිද්දට සමා වෙන්න. ටවර් රංගහලේදී හෙට ජගන්මා එල්ෆින්ස්ටන් එකේදී අතරමැදියා පෙන්නනවා. මේ ප්‍රේක්ෂා නාට්‍ය උළෙල 2021. අපි කාටුන් බලන්න සූදානම් වෙනවා. ඊට කලින් කාරණාවක් මතක් කරන්න කැමතියි. අද දවසේදී අජිත් නාරගල මහත්මයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති විදිහට වැඩබාර ගන්න නියමිතයි. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් ඒ වගේම තමයි විශේෂයෙන්ම කළමනාකරණ විශේෂඥයෙක් විදිහට අපි ඔහු හඳුනාගත්තා. ජාතික තරුණ සභාවේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කටයුතු කරා. ජාතික රූපවාහිනිය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට මෑතක් වෙනකම්ම කටයුතු කරා. ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමා විදිහට අද වැඩබාර ගන්නවා. අපි එතුමන්ට සුබපතනවා අජිත් නාරගල මෙතුමන්ට හිටපු කතිකාචාර්යවරයෙක්. එතුමන්ට සුබ පතන්නේ රටට ආර්ථික ගෙන ආර්ථික මර්මස්ථානයට එතුමා වැඩි බාර දෙන්නේ. තාමත් මම හොඳින් කළමනාකරණය කරන්න පුළුවන් කෙනෙක් නිසා අපිට සංවර්ධන ලොතරැයියේ සංවර්ධනයත් රටේ සංවර්ධනයට බලපාන විදිහත් දැකීමට හැකියාව ලැබෙයි. සුබ පැතුම් අජිත් නාරගල මෙතුමනි ඔබට. අතපසු වෙච්ච දෙයක් වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් ඒක අතපසු වීමක් සිද්ධ නොවුණු කෙනෙක් ඉන්නවා නම් එහෙම වෙලා තියෙන්නේ. මම මේ දැන් කියුවේ ෆෝන් එකේ තිබුණේ වැඩකට උත්සාහයක්වත් දරපු නැති කෙනෙක් ඉන්නවා. අතපසු වෙන්න පුළුවන්. ඇල්බර්ට් අයින්ස්ටයින් එහෙම කියලා තින්නේ. පංකජ රවින්දගේ සරදම් ලංකාදීප පුවත්පතේ පාර්ලිමේන්තුව නිවාඩු දුන්නා. ඇයි සර් එළවලු හිඟින්දද කියල වැඩක් නෑ. අන්ජලිගේ කාටුන් එක තෝරගන්නවා අද දිනමිනි පුවත්පතෙන්. චීන පෝර නැවට කෝටි 162ක් ගෙවන්න තීන්දුව කළාලු බං. අලුත් පිරුලක් හැදුවා ඇකි. ගත්ත පෝරකුත් නෑ කෝටි 62කුත් නෑ කියලා. ගත්ත පෝරකුත් නෑ කෝටි 162කුත් නෑ. ජයන්ත වික්‍රමසිංහගේ කාටුනේ දිවයින පුවත්පතෙන් තෝරගන්නවා. ඒත් චීන නැවේ වන්දි සම්බන්ධයෙන් තමයි. චීනාගේ චීනැවට වන්දි. චීනාගේ චීනවට වන්දි. එහෙමයි ඡායාරූපයේ තියෙන්නේ. MD විරත්නගේ පොකට් කාටුන් එක මව්බිම පුවත්පතෙන් තෝරගන්නවා. මෙහෙමයි කියන්නේ MD මරිසිපාල. අපි හිතන තරම් වේගෙන් මේ රටට ආයෝජන එන්නේ නැතුළු. වෛරස් නම් එනවා. අරුණ පුවත්පතේ ඡායාරූපයේ හසන්ත විජයනායකගේ කාටුනය ඡායාරූපේ නෙමෙයි කාටුනය. කිරිපිටි ගෑස් හා ලුණු මෙන්න මේ දේවල් ගන්න තමයි සාමාන්‍ය ජනතාව පොලිමේ ඉන්නේ. කිරිපිටි ගෑස් ලුණු හාල් මේවට ලුණු මේවට අන්න පොලිමේ ඉන්නවා. ඩුබායි ලන්ඩන් මෙල්බන් පැරිස් නිව්යෝක් යන්න මැති අමතුරු ටික පොලිමේ ඉන්නවා. ඊයේ අපි ලංකාදීපෙන් ඔය පුත වාර්තා කළා. ඕකයි තත්ත්වේ. අනුරාධ හිරිපිටියයි වාර්තා කරන්නේ මේ කවි වාර්තාව අද දිවයින පුවත්පතට. පොහොරවලට තව ඇත අපල ලබා ගෑස් නැව මූද මැද්දේ තෙපර බබා බඩු මිල තිබෙයි ජනයා මුල්ලකට ඔබා හැම විශේෂකම ඇමතිලා ටික හරිම බබා. ඒගොල්ලෝ බබ්බු ඒගොල්ලෝ රට යන. තව එක සැරේ කියමු. හැම විශේෂකම ඇමතිලා ටික හරිම බබා. අපි ගිහිල් එන්නම් ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දිගින් දිගටම පුවත්පත්වල ඉදිරිපත් කරන දේවල් ඒ ආකාරයෙන්ම අපි ඔබට අරගෙන එනවා. හෙට දවසේදී පත්තරමේන්තුව තියෙනවා. විශේෂයෙන් මතක් කරනවා කොරෝනා ඉවර නැති නිසා මුව ආවරණ පළඳින එක, අත් දෙකේ දුර තියාගන්න එක, සෞඛ්‍ය උපදේශ අනුගමනය කරන එක තාමත්ම වටිනවා. ගිහිල් එන්න ලස්සන දවසක්.